අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය වතුකම් කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කරයි වැටුප අනුමත වීම ගැන ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරුන් අගමැතිට තුති පුදයි පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු PCR පරීක්ෂණ හෙට මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසට දැනුම් දීමක් කොවිඩ් මර්ධන එන්නත අවුරුදු 30 60 අතර වැඩ කරන ජනතාවට මාර්තු මුල සිට බස් වර්ජනය සත්‍යකින් කල්යයි බස් සංකම් නියෝජිතින් අතර උණුසුම් තත්ත්වයක් විපක්ෂයේ දේශපාලනීය මඩගැසීමයි ජොන්ස්ටන් කියයි දේශපාලනයේ අනු දේශ සේවයයි විපක්ෂ නායක සජිත් පවසයි प्रथम नवदहनीय देशीय पुअत्वित वातु कमकरुए कुगे दायनिक वैटपु रुपियाल दहासक दाखवा हिरणन वेमटे ते सहा रबर संधावन पड़िपालक सभाव तेरने करते बनवा වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට තේ සහ රබර් සඳහා වන පරිපාලක සභාව තීරණය කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව අද පසුරුවේ රැසූ පරිපාලක සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. වසර 5කට ආසන්න කාලයක් දිග්ගැසෙමින් කල් දමනු ලැබූ වතු කම්කරුවන්ගේ මෙම රුපියල් 1000 දක්වා දෛනික වැටුප වැඩි කිරීමේ ඉල්ලීම ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හදන සෞභාග්‍ය දැක්ම තුලින් බදුන් එකගතවය අග්‍රමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අයවැයේදී තහවුරු කිරීමෙන් අනතුරුව දිගින් දිගටම වතු සමිති නායකයන් සහ හම්පතුන් සමග සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව අද දින එම ඉල්ලීම යථාර්ථයක් බවට පත් වී තිබෙනවා වතු කම්කරුවන්ගේ වැටුප් සහ වෙනත් කටයුතු පිළිබඳ මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හම්පතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමකට අනුවයි ඒ අනුව පසුගිය මාස කිහිපයක් මෙම වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡාවට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කොන්දේසිවලට දෙපාර්ශ්වයේම ඇති වූ පරස්පර විරෝධතාවයන් හේතුවෙන් එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වීම හේතුවෙන් පරිපාලක සභාව ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන්හි වතුකම් කරුවන්ගේ වැටුප් පිහිටුවා අද දින එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කළ බව අමාත්‍ය නිමල් සිරිපාල දිසල්වා මහතා ප්‍රකාශ කළා මෙහිදී වෘත්තීය සමිති නායකයන් විසින් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් 100ක අයවැය යෝජනා දීමනාවක් ලබා දීමයි මෙම යෝජනාව සඳහා හාම්පතුන් එකක නොවූ අතර ඒ අනුව මේ යෝජනාව පිළිබඳ පැවැත් වූ ඡන්ද විමසීමේදී ඡන්ද 11කට 8ක් ලෙස වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබෙනවා වතුකම් කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු හාම්පතුන්ගෙන් ඉල්ලමින් වතුකම් කරුවන් පසුගිය පසුවනදා වතුකරේ පුරා වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක කළා මෙතර වතු කම්කරුවන්ගේ රුපියල් 1000ක දෛනික වැටුප අද දින පැවති වැටුප් මණ්ඩලයේදී අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සේ ප්‍රණාමය පුද කළා. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජාමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උපසභාපති සෙන්තිල් තොණ්ඩමන්, බණ්ඩාරගරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතාපණ්ඩී රාමේශ්වරන් ඇතුළු මහත්වරුන් විජේරාම පිහිටි නිල නිවසට පැමිණ මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වුණා. පාර්ලිමේන්තුව ඉදිරි දින හතර තුලදීම රැස්වීමට කථානායක මහින්ද අපපේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව විසින් තීරණය කර තිබෙනවා. හෙට දිනේදී කම්කරු අමාත්‍යවරයා විසින් පසුගිය ජනවාරි 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල් පනති යටතේ වන නියෝග විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර තිබෙනවා. හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව ඇරඹීමෙන් පසු පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කෙරෙනු ඇත. ඉන්පසුව පෙරවරු 11ට විවාදය ආරම්භ වී එය පස්වරු 4:30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා ආණ්ඩුපක්ෂයේ විසින් ඉදිරිපත් කරන සභාව කල්තැබීම යෝජනාව විවාදයට ගෙනෙන බව දසනායක මහතා නිවේදනය කර තිබෙනවා. පෙබරවාරි 10වන බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10:30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයනු ඇත. අනතුරුව පෙරවරු 10:30 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා. එදින මැණික් සහ ස්වර්ණාභරණ පනත යටතේ පනවා ඇති රෙගුලාසි විවාදයට ගනු ලබන අතර එම විවාදයේ පෙරවරු
वाचिक प्रश्न विमर्शी दिवंगत पार्लिमेंट मंत्री सुरंगनी एल्लावल महत्मिय केपी सिल्वा महता सह कपिल अभेरत्न महता पिलिबंदव शोक प्रकाश योजना पार्लिमेंट इदिरिपत् करनु मेति एदिन पेरवरु 10 सिट पस्वरु 4 30 दक्वा पार्लिमेंट रस्वीम पेवत्तनवा මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 60 අතර වැඩ කරන ජනතාවට කොරෝනා මර්ධන එන්නත ලබා දීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. මේ අතර හෙට පෙරවරු 9 සිට මධ්‍යම 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු PCR පරීක්ෂණ වැඩසටහනට ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. हेट पेरवर नवे सिट मध्यान दुलाह दक्वा पार्लिमेंट परिश्रे PCR परीक्षण कटियतु सिदुकर नुपव पार्लिमेंट सन्निवेदन एकके निवेदन कला पार्लिमेंट वे हेट दिन क्रियात्मक किरीमेट नियमित मेम PCR परीक्षण संदहा पार्लिमेंट मंत्री वरुंट आराधना करन बवाई पार्लिमेंट वेत्रधारी नरेंद्र प्रणांदु महता संदहन कले सौख्य सेवा अध्यक्ष जनरल डिपार्टमेंट वे पूर्ण सहयोगय सहितव इदिरेदे पार्लिमेंट सचिवारयन पवत्विन काल सीमावन वल मेन्म नोपवत्विन काल सीमावन वलद सतियकट वरक මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. අවසන් වරට පසුගිය 25 වනදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ PCR පරීක්ෂණ කටයුතු 190ක් සිදු කර ඇති අතර එම සියලුම දෙනා ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා. මහියංගන ගැමනුපුර රිදීමාලියද්ද ඇඟලුම් ආයතනයෙන් ඊයේ දින නව කොවිඩ් ආසාදිතයින් 181 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එහි මේවන විට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 560 දක්වාද මහියංගන නගරයේ ආසන්නයේ ඇඟලුම් ආයතනයේ රෝගීන් 108 දෙනාත් සමග මහියංගනයේ ආශ්‍රිත ඇඟලුම් ආයතන දෙකෙහි කොරෝනා රෝගීන් 768 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම කොවිඩ් අවදානම හේතුවෙන් මහියංගනයේ අවට පාසල් රැසක සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම එතෙන් පාසල් වල දරුවන් දෙමව්පියන් පැමිණ නැවත නිවෙස් බලා මෙලෙස රැගෙන යනු ලැබුවා. කොවිඩ් මර්ධන එන්නත පසුගිය 29 වනදා සිට මෙරට කොවිඩ් මර්ධන රාජකාරී වල නිරත සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ කාර්ය මණ්ඩල සමාජිකයින් සඳහා ලබා දීම සිදු කරනවා. එන්නත් කිරීම දිගටම කෙරීගෙන යනවා. අපිට කෝවැක්ස් පහසුකම හරහා මාර්තු මුල වෙනකොට එන්නත් උගයක් ලැබීමට නියමිත විශ්වාස කරනවා. මාර්තු පළවෙනි සතිය වෙනකොට අවුරුදු 60ට වැඩි ජනගහනයට ඊට සමගාමීව 30 සිට 64 වැඩ කරන ජනතාවටත් මේ එන්නත් කරණය ලබා දීමට හැකියාව ලැබෙනවා කියලා. මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා මධ්‍යස්ථාන 4000ක්. ඒ 4000න් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වෙන ආකාරයට හැම මධ්‍යස්ථානයකින්ම 300 දෙනෙකුට දිනකට එන්නත් ලබා දීමට ඒ සියලුම සැලසුම් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒතකොට දිනකට 106ක ජනතාවට අපිට හැකියාව ලැබෙනවා දිනකට එන්නත් ලබා දෙන්න. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනය සතියකින් කල දැමීමට තීරණය කර තිබෙනවා. මුදල් හා ප්‍රාග්ධන්න වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ. බස්සමගම් යෝජිතින් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී බස්සංගම් දියත් කිරීමට සූදානම් කර තිබූ වර්ජනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී ලැබුණු විසඳුම් වලට අනුවයි බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස්සමගම් තීරණය කර ඇත්තේ. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව බස්සංගම් නියෝජිතින් අතර උණුසුම් වචන හෝමාරුවක්ද සිදු වුණා. ගැමුණු නරිය නැති වෙන්නේ ඔයාගේ නමයි මතක තියාගන්න අපිත් එක්ක ඉන්න. මොකද අපි හැමදාම රැකලා දිනවා ඔය සෙට් එකම. ඔන තමයි පත වේද දිනවා. නමුත් අපි එකට ඉන්න ඕන. මතක තියාගන්න. අනික මේ වදේ අපි ජීවත් වෙන්නේ. එම්පෝරුවන්ට දිනන්න දෙන්න බෑනේ. මේක අපේ කර්මාන්තය. හරි. මෙතනදී ලීවින් ප්‍රශ්නේ දැන් ඒක කතා කරේ. හරි. ප්‍රශ්නේ දැන් අනිත්‍යවට ප්‍රශ්නේ මොකද? ඕන කැලි ඉතින් එකම හරි එතකොට මොබයි ස්ට්‍රයික් කරගෙන පොදුවේ බස් ස්ට්‍රයික් කරනවා නම් මම බඩ බදන්නේ මම දේදින්දු ඉන්නවා ආයි අපිට මට කියන්න වෙසඳුමන් නැත්තම් අපි ගත්ත තීරණය මොකද්ද නවත්තන්න බපාත් ඒකයි දැන් යන්නේ නැත්තම් ඔය නැත්තම් මොකද හරි දැන් නැවත ඔය කියමුකෝ මම කියන වාසේ උත්තරේ කොහෙන්ද එන්නේ කොහෙන්ද උත්තරේ ඉතරෙන්නේ මෙතනින් හරි දෙකේ ඔය ලිඛිතව දුන්නද ඈ ලිඛිතව දුන්නද ඔය ලිඛිතව ගත්තද ලිඛිතව ගත්තද දෙන්නම් දාන්නකෝ දෙන්නම් දාන්නකෝ
හරිද ඔහොම නෑ නෑ මට මට දැන් කතා කරන්න දෙන්නකෝ දැන් ගැමුණු කතා කරන්න දැන් ඔයා කියන්නේ තවත් සතියක් දෙන්න කියලාද ඉල්ලීම ඔයා මගෙන් දෙන්න සතියක් දෙන්න කියන්නේ එතකොට ඊට පස්සේ ඉල්ලුවොත් නෑ 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 මේක අවසන් සතිය මම ඉල්ලීම කරන්නේ අවසන් සතිය මෙච්චර එතුමා පොරොන්දු වුණා ඒ අවශ්‍ය ලීසින් පාසුකම් වල තියෙන ඒ ලීසින් වල අසාධාරණකම් පොලි පස්සට දැල්මින් සියල්ලම නීත්‍යානුකූලව කරනවායි කියලා එතුමා පොරොන්දු වුණා බ්‍රාස්පින් දැවෙනකොට විශ්වාස කරනවා එතුමා ධනාත්මකව අපි ගැන හිතලා ඒ ගැන පිළිතුරක් ලබා දුන්නා කියලා මේ ප්‍රශ්නේ විසඳනවා අපිට පළාත් සභා ප්‍රශ්නෙට අපිට විසඳු වෙන්න හැකියාවක් වෙන්නේ නැහැ ඒගොල්ලෝ විසඳුන්නේ නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම ලබන අඟහරු වාද අනිවාර්යයෙන්ම දවස් දාවණින් ඉවත් වෙනවා පළාත් සභා වල ගැටළු निराකරණය කරේ නැත්නම් හැබැයි අපි අනිවාර්යෙන් කියන්නේ අකණ්ඩව බස් දාවණින් ඉවත් වෙනවා පළාත් සභා අහෝසි කරන කම මේක හරි කර්මයක් ලීසින් ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඒ ලීසින් ප්‍රශ්න සේනියට පමණක් නෙමෙයි අනිත් අයට පොදු ප්‍රශ්න ඒවට බස් සේනියට මේ අවස්ථාවේදී සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන එක තමයි ඒක ඉතින් ඒක විසඳන්නට අපිට පුළුවන් අපි සමහරක් ඒවා අපි සම්ස්තයක් හැටියට බැලුවොතින් මේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ මොකටම සිත සඩවීම ඒතුලින් අපි ඒක මේ හරි ගැසට කටයුතු කරගෙන යනවා මෙතන ඒ ඇයිට ඒක මේ සෑහීමට පත් වෙන්න පුළුවන් මම ඒකට තව ඉදිරි දින කීපයකදී මැදිහත් වෙලා ඒක අපි ක්‍රමවේදයක් හොයලා දෙනවා දේශපාලනයේ යනු දේශසේවයේ බවත් එය නව යුගයට සරලින ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා එය අද කොළඹ පැවති රැස්වීමකට එක් වෙමින් සමකී ජනබලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා මේ සමකී ජනබලවේගය නිර්මාණය වෙලා තිබෙන්නේ මනුෂ්‍යත්වයේ පෙරදරි කරගත් මිනිස්කමට මුල් තැන දෙන සංවර්ධිත මාතෘභූමියක් බිහි කිරීමේ අරමුණ සත් ජාතිකත්වයේ කියන උතුම් ප්‍රතිපත්තිය මුල් කරගෙන අපි දැවැන්ත ඉදිරි ගමනක් ක්‍රියාත්මක කරන්නට අදහස් කර සමගි ජන බලවේගය සැබෑ දේශප්‍රේමී දේශමාමක වැඩපිළිවෙලා අපි සිංහල බෞද්ධකම කේන්ද්‍ර කරගත් රටේ ජීවත්වන සියලුම ජාතීන් සියලුම ආගම් සුරකිමින් අන්තවාදය ආගම් වාදය ජාති ભેදය ප්‍රතික්ෂේප කරමින් තුරන් කරමින් රට වෙනුවෙන් මැදි මාවතක් ගමන් කරන උදාරතර දේශපාලන බලවේගය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අදහස් කරපු පංචවිධ නිදහස් වලින් පරිපූර්ණ වූ දෙවන්ත දේශපාලන ගමන කැපවීමේ ආදර්ශය අපි ඉහළින්ම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා මනා සම්බන්ධීකරණයක් තුළින් ප්‍රසස්ත ජනතා සේවයකට අපි මුල පුරන්නට ඕන අමතක කරන්නට එපා දේශපාලනය කියන්නේ දේශ සේවයයි මේ දේශ සේවය පරිණත ආකාරය නව යුගයට උබින ආකාරය ක්‍රියාත්මක කරන්නට අපි වඩ වඩාත් උත්සුක විය යුතුයි. වත්මන් රජය සහ ජනාධිපතිවරයා සිදු කරන ක්‍රියාවන් විවේචනය කිරීම විපක්ෂයේ මූලික කාර්යභාරය විය යුතුයි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ හිරියල් ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් විපක්ෂ නායකතුමා නිදහස් උත්සවයට ආවිලා හිටියා. මගේ කරු. කොවිඩ් නෙමෙයි මොනවද කිව්වත් අපි සමරන්න ඕනේ. එතුමා ඒ නිදහස් උත්සවයට ආවගේ මේ කොවිඩ් හැදෙනකොට මිනිස්සු අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවත් එක්ක වැඩ කරනකොට ඉතාමත් හොඳයි. හැබැයි එහෙම බැරිවේ නෑ. බැරි දේශපාලනෙම කරන්නේ. ජනාධිපති දොස් කියනවා, ඉපදු සෞඛ්‍ය මැතිතුමිට දොස් කියනවා. මොන හරි දෙයක් ගැන කතා කරනවා, මඩ ගහනවා. මේ තමයි මගේ දේශපාලන. දැන් ගෝඨ අපේ ජනාධිපතිතුමා ගම් ගාන යනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ගමට ගිහිලා ජනාධිපතිවරයෙක් දුෂ්කර්ම ගමට යන්න දිස්ත්‍රික්කේ. ගිහිල්ලා වාඩිලා කතා කරන එක හොඳ දෙයක්. රටේ ගමේ ප්‍රශ්න තමන්ගේ ජනාධිපතිලට කියන්න හැම වෙලකට ලොකු දෙයක්. ඒ ප්‍රශ්න හැම ගමකම තියෙනවා. ඒවා විසඳලා බලලා අනිත් දිනතරින් පුළුවන් අනිත් ගම් වලගේ ප්‍රශ්න විසඳන්න. ඒකටත් අයි. පැලේ ගිහිල්ලා වාඩිවෙත් එන්නේ ඒකටත් ගහන. පැල උඩ ඉඳලා ගමේ ගැමියෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒකටත් ගහන. එක පැත්තකින් ගමට යනකොට ගහන ගම ප්‍රේමදාස මහත්තයත් යනවා ගන්නම සේවතියා. ගිහිල්ලා ලෙඩ්ඩු හිටපුවාම ඒගොල්ලන් කියනවා අයිකන් එන්න. ගියක් නැති අර කියනවා ගේ හදලා දෙන්න. ඒ බලේ දිනිච්ච අය දැන් ගන්නම සේවය කියන්නේ පළවෙනි වතාව නිකන් කාලේ. ගෝඨාම ජනාධිපතිතුමා ජනාධිපතිලා ගමට ගිහලා ප්‍රශ්න විසඳන්න බයිනවා. ඒගොල්ලෝ ප්‍රශ්න විසඳන්න බැරුව ගමට ගිහිල්ලා ගන්නවා. උතුරු නැගෙනහිර විරෝධතා පවත්වමින් ඇතැම් සංවිධාන සිදු කළ ඉල්ලීම් පිළිනොගන්නා බවත් එය හුදෙක් දේශපාලන උවමනාවන් මත සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. එය අද කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන පාලනයේ තිබෙන ජනතා විරෝධී ජනතාවගේ ප්‍රශ්න ගැන අසංවේදී මේ ස්වභාවයත් එක්ක අපිට පේනවා විශාල සමාජ කැකෑරීමක් සමාජ පීඩනයක්
එකතු වෙලා තිබෙනවා. ඒක තමයි අපි දකින්නේ ඊයේ ඇත්තටම මේ එක සංවිධානය කරපු කණ්ඩායමක මහා දෙවන්ත සංවිධානමය දක්ෂතාවයකට වඩා අපිට දැක්කපු දෙය තමයි ජනතාව තුළ අවුරුදු 10ක් 12ක් තිස්සේ සැඟවී තිබී හිර කරගෙන තිබිච්ච හැඟීම් යම් ආකාරයක පිටාර ගැලීමක් ලෙස අපි දකිනවා. ඒ නිසා උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ ඉදිරිපත් කරපු සියලුම දේශපාලන ස්ථාවරයන්ට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපේ එකඟතාවයක් නැහැ. ඒ වගේම ඒ උද්ඝෝෂණ ව්‍යාපාර සහභාගී වූ සමහර දේශපාලනඥයන් ඉතාම අවස්ථාවාදී ලෙස දේශපාලනයේ යෙදිච්ච උදවිය බවත් අපි දන්නවා. නමුත් යුක්තිය ඉටු කරන්නේ සාධාරණත්වයේ ඉල්ලන ජනතාවට හඬ නගන්න තිබෙන අයිතිය අපි පිළිගන්නවා. අපේ රටේ තිබෙන දේශපාලන ප්‍රශ්න තව උග්‍ර කරන්න, ඒ වගේම මේ දේශපාලන ප්‍රශ්න සමහර රටවල් වලට තමන්ගේ රටවල් වල දේශපාලන උමනාගෙන මංකොල්ල කන්න මේ ජනතා පීඩනයන්ට ජනතා ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් සොයන්න උත්සාහ නොකිරීම අපි හිතන හේතු වෙන්න පුළුවන්. පාලකයන් දන්නේ එකම එක දෙය මොකද්ද? ජාතිවාදී ලෙස ආගම්වාදී ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීම තමයි. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නව මහ පෙරහැර මංගල්‍යය පැවැත්වීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැතුණා. ඒ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහැරේදී නර්තන ශිල්පීන් 7000ක් විතර වගේ අපි සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවා වෙන අවුරුදුවල නැටුම් කණ්ඩායම් නායකයන් හැටියට ගත්තම 85ක් විතර වගේ එනවා. ඒ හැම අවුරුද්දකම අපේ පෙරහැරට ආපු නැටුම් කණ්ඩායම් නායකයන් ඒ කණ්ඩායම් එක කොළඹට ගෙන්නන්නේ. ඉතින් මෙවර ගොඩක් විට අපි අවධානය යොමු කරන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, තරුණ සේවා සභාව, ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයට අමාත්‍යාංශය හා බැඳුණු සංස්කෘතික මධ්‍යස්ථාන තියෙනවා. ඒ මධ්‍යස්ථානවල නර්තනයන් පෙරහැරේ නැරඹීම සඳහා අපි ආසන කුරුවත් ඉදිරි කරන්නේ නැහැ. පෙරහැර නරඹන්න අපි ඇත්තෙන්ම මිනිසුන්ට උනන්දු කරවන්නෙත් නැහැ ඉන්න කියලා. රූපහානී නාලිකා කීපයක් පෙරහැර සජීවීව විකාශනය කටයුතු කරනු ඇති පහුගිය වසරවල් වල වගේම. ඒතකොට අර සාම්ප්‍රදායික පෙරහැරට පැමිණි නර්තන ශිල්පීන්ට ගෙවල් වල ඉඳගෙන පෙරහැර බලන්නත් පුළුවන්. එයාට යම්කිසි මුදලකුත් අපි ඒ කණ්ඩායම් නායකයන්ට යවන නිසා එයාට ඊළඟ අවුරුදු වල නැවත කණ්ඩායම් හදාගෙන පෙරහැරට සිරිත් පරිදි සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. නරම්මල පීල්ලකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක සිදුවන බොරළු කැපීම නීත්‍යානුකූලව නවතා දමන ලෙස ඉල්ලමින් අද එම ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා. ඒ මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදී නාරම්මල පීලකන්ද ප්‍රදේශයේ පෞද්ගලිකව සිදුකරන බොරළු කැපීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ස්වාභාවික ජල මූලාශ්‍රවලට හානිවන බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙන්ම එම ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. එෙහිදී එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩමේ බොරළු කැපීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට ලිපියක් ලැබුණු බවයි. කෙසේ වෙතත් තාවකාලික ලිපියක් මෙම බොරළු කැපීම නවතා දැමීම පිළිගත නොහැකි බවට පවසමින් අදත් මහා සංඝරත්නයේ ඇතුළු ප්‍රදේශවාසීන් මේගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දම්පැලැස්ස විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ නරම්මල පීලකන්ද ප්‍රදේශයේ සිදුවන මෙම බොරළු කැපීම නීත්‍යානුකූලව නවතා දැමීමට වගකිව යුතු බලධාරීන් කටයුතු කළ යුතු බවයි. කිසිදු අයුරකින් බස් කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට ගැසට් පත්‍රයක් මගින් නියෝගයක් නිකුත් කරන්න කටයුතු කරන බවට මේ ලිපියෙන් අද මේ අවස්ථාවේ මේ අපට පොරොන්දු වෙලා තියෙනවා. මේ සංවේදී පරිසර පද්ධතිය කපන්න අවසන දුන්නේ මොකුද කියන එක පිළිබඳවත් ඒ අය උත්තර බඳින්න ඕනේ මේ ජනතාව හමුවේ කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා. පරිසර අධිකාරියත් එක්ක සාකච්ඡා කරගෙන යනවා මේ ස්ථානයේ පරිසර සංවේදී කලාපයක් බවට ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නේ. මේ ලබා දුන්න සංදේශය හෙට දවසේ ඇතුළත අතිගරු ජනාධිපති මහතාට අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස් වෙනවා. ඒ කාලය තුලදී අපේ පරිසර අමාත්‍යතුමා එක්කත් විශේෂ සාකච්ඡා පවත්වලා මේ සම්බන්ධව ඉදිරි නයිතික කටයුතු කරලා මේ කලාපය කිලෝමීටර් දෙකක් දුරට පරිසර සංවේදී කලාපයක් බවට පත් කිරීමේ කාර්යභාරයට අපේ පැත්තෙන් දිය යුතු උපරිම සහයෝගය අපි ලබා දෙනවා කියන එක මතක් කරනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පසරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. Thank you.
අපව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මියගේ දේහය බොරල්ල පිහිටියේ පෞද්ගලික අවමංගල ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණා. අද පෙරවර 10ට පමණ එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කර දේහය සුදර්ශී ශාලාවට රැගෙන යනු ලැබුවා. එහිදී මහජන ගෞරවය සඳහා සවස 4 වන තෙක් දේහය තැන්පත් කර තිබූ අතර මියුරි සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. රෝගාතුරව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය පසුගිය 6 වෙනිදා අභව ප්‍රාප්ත වුණා. මේ වන විට ඒ මහත්මිය 81 වන වියෙහි පසු වුණා. මෙරට කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මියට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අප නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් රටවට අපවත් කිහිපයක් කැටියෙන් මෙහෙවරට උරුදුන් පුත්කලින් ඇගීමේ ප්‍රණාම උළෙලක් පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. අනගාරික ධර්මපාල පරෝපකාරී පදනම විසින් මෙය සංවිධානය කර තිබෙනවා. වැලිකඩ පොලිසියේ රැඳවුම් නියෝග මත සිටින ප්‍රබල පාතල සමාජිකයෙකු වන කටරොෂන් නැමැති පුත්කලයාට ලබා දීම සඳහා හෙරොයින් මත්ද්‍රව්‍ය රහස් ප්‍රදේශවල සංගවාගෙන පැමිණි එම පාතල සමාජිකයාගේ සහෝදරිය කාන්තාවක් සහ පිරිමි පුත්කලෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ සාලිපුර වෛද්‍ය පීඨයේ සිසුන් ප්‍රවාහනය කරන බස් රථයකට යටවී යතුරු පැදියක ගමන් කළ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටි අනතුරක් සිදු වී තිබෙනවා. අද පසු හතරට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදී. මහා පරිමාණ කංසා හේනක් සොයා ගැනීමට නුවරඑළිය පොලිස් විශේෂකාරී බලකය සමත් වී තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.